අනිත්‍ය කියලා කියන්නේ නැති වෙනවා කියන එක නෙමෙයි. ඒක අපි මේ ළඟදී ලස්සන සූත්‍රයක් හම්බුණා, ලෝකාවලෝකන සූත්‍රයේදී පැහැදිලි වුණා අනිත්‍ය නිර්වචනය තියෙන්නේ. දැන් යේන හිමඤ්ඤති තතෝ සංඝෝති අඤ්ඤතා, යමක් කංගීද එයින්ම අනිත්‍යයි කියලා. දැන් අපි හිතන්නේ ඊට වෙනස්, يعني ඒක වෙනස් වෙනවා කියලා නෑ. බුදුරණවහන්සේම මේ පෙන්නන්නේ එයින්ම ඒ අනිත්‍යතාවය, ඒක නැති වෙනවා නෙමෙයි. එතකොට දැන් රූපයේ අනිත්‍යයි කියලා නිර්වචනයේ පැහැදිලි කරනකොට රූපේ දරහණ සංකාර විඥාන කියන මේ පහම එක. ඒතර රූපකෙන් රූපත්‍ය කියන එකත් එක්ක වේදේති කියන එකත් එක්ක වේදනාව. මෙන්න මේකේ පැහැදිලි කරනවා මොකද්ද? මේකත් අන්න ඒ සකස් වීම කියන නිර්වචනයම තමයි යම් හඟිනවා. මඤ්ඤණාව කියන්නේ හඟිනවා. යේනහි මඤ්ඤති හැඟීමක් කියන එක. එතකොට දිට්ඨියක් කියලා කියන්නේ හැඟීමක්. ඒ කියන කාරණා. ඒකට ඒ හැඟීම කියන එක හැඟීමක් නේ. හැබැයි දැන් විචක්ෂණ සීලයේ ධර්මයට යොමු වෙච්ච කෙනා දහමත් එක්ක, මමත් එක්ක අපේ අද්දකී ලෝකෙක නෙමෙයි, දහමත් එක්ක යමු වුණාම අර යේන යම් අඤ්ඤණාවක් ඇද්ද එයින්ම ඒ අනිතයි. එයින්ම ඒ අනිතයි කියන්නේ ඊට පස්සේ අනිතා නෙමෙයි. ඒකට ඔන්න ඔය කියන කාරණාව තුලම අර ලැග ගන්නවා හෝ ලැග ගන්න තියනවා හෝ නැහැ හෝ කියන ඒ කරුණ එදෙන්නේ නැහැ. අනිත්‍ය නිර්වචනේ හිමු. ඒතර ඔය විදිහට ඒ දෘෂ්ටිය කියන්නේ මෙන්න මේ කරුණ පහක් එක එදීමක් සහ ඒ එදීම කියන එක අන්නේ වෙන බව, අන්නේ එදීම අන්නේ වෙනවා නෙමෙයි, එයින්ම යන්නේ වෙනවා කියන්නේ. එයින්ම යන්නේ යමක් හඟීද එයින්ම යන්නේ. එතකොට අර ජීවිතයේදී මේ ලැග ගන්නවා කියන එක දෙන්නේ. ඒතර ඔය නුවණ දර්ශනයේ සවිසුද්ධ වීමත් එක්ක නේ දෙන්නේ. එතකොට මොකද වෙන්නේ? දිට්ඨියට ඉඩ නැහැ. එතකොට දිට්ඨිය ඉඩ නැහැ. එහෙනම් ඒ දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ දිට්ඨිය කියන කාරණාව මොකක්ද? දැන් ඇත්තටම දැන් මෙතන මේ කජ්ජනී සූත්‍රයේ අතීත කියන කාරණාව එක්ක ඉතින් පැහැදිලි වුණේ. දැන් අපි හිතමුකෝ මේ දිට්ඨිය කියන එක අපට හරි කියලා ප්‍රණීතයි කියලා හම්බුණා කියලා. නැත්නම් අපි හිතමුකෝ අපට මේ දිට්ඨිය කියන එක එපා හීනයි කියලා හම්බුණා කියලා. නැත්නම් අපි හිතමුකෝ ඒක සියුම් කියලා හම්බුණා කියලා. නැත්නම් අපට හිතමුකෝ ගොරෝසු කියලා හම්බුණා කියලා. දැන් මේ මොකක් හරියදී මන්නේ ඔන්න ඕක තමයි අර පංච පාස්කන්ධය කියන නිර්වචනය කතා කරන්න තියෙන්නේ. කියන්නේ ඒ යෙදීමක් එක්ක රූපය, වේදනාව, මේ කරුණු ආශ්‍රව සහිත උපාදානීය වශයෙන් ඉදින්. ඔක තමයි අර පංචපාස්කන්ධයේ කියන නිර්වචනය. එහෙමනම් ඔය යෙදීම නැති වෙන්නේ. දැන් ප්‍රණීත හරි, හීන හරි, මේ සියුම් හරි, ගොරෝසු හරි කියන්නේ අර ඒ තමන්ගේ හිතන ක්‍රමයක් එක්ක මොකක් හරි එක යෙදීමක්. එතකොට ඒ යෙදුනේ මොකද්ද? ඒ යෙදුනේ රූපණය, විඳීම, දැන ගැනීම, හඳුන ගැනීම, මෙන්න මේ ක්‍රියාවක්, මේ ස්වභාවය. එතකොට ඒ කියන්නේ මොකද්ද කියලා හොයනකොට තමයි ඥානයක් ඇති වෙන්නේ. තමන්ගේ සිතවිල්ලක් වුණා නම් ආය මඤ්ඤණාවක් නේ, ආය හැකියාවක් නේ. සිතවිල්ලක් නැතුව ඥානයක් ඇති වෙනවා. යම් ආකාරයෙන් හඟිනවද ඒින්ම අනිතාව වෙනවා. ඒින්ම අනිතාව. එතකොට එහිම යමු නම් තන්නේ තම්ම වෙනකොට දෘෂ්ටියක් තියෙනවද නැද්ද, නැති වුණාද තිබ්බ එකක් නැද්ද, කතාව ඔක්කොම ඉවරයි. ඒ කියන්නේ එයින් මේ අනිත්‍ය වෙනකොට නේ තම්මම නමම නෙවෙයි කියලා දර්ශනයක් වුණා නම් යථාභූත වශයෙන් ඒ දෘෂ්ටිය දෙන්නේ ඔන්න ඕක තමයි ප්‍රතිපදාව වෙන්නව නැත්තේ. ඒ එහෙම නැතුව අපට අපි වෙන, ඒ කියන්නේ ඔකට ඇත්තටම එකම ප්‍රතිපදාව හිනම් මොකද්ද? එකම ප්‍රතිපදාව තියෙන්නේ දෘෂ්ටිය කියන කාරණාව කියන්නේ මොකක්ද කියන එක හොයලා ඒ පැහැදිලි කරපු දැන් මේ කජ්ජනේ සූත්‍රය පැහැදිලි කර අතීතනුසරමාණය ගැනත්, ඒ වගේම මේ දිට්ඨිය කියන කාරණාව එක්ක බලනකොටත් ඒ විදිහටම තමයි. එතකොට මේ කාරණාව වෙන අර රූප විරහණ සංකාර විඥාන කියන මේ කරුණ වෙන වෙනම හෙවීමේ කෘත්‍යෙදි ඒක යෙදීමක් ලැබීමක් හැටියට නැතුව ඒ යේන හිමඤ්ඤති යමක් වඤ්ඤාමාකාරයෙන් වඤ්ඤනාද එයින් මෙ අනේතා වෙනවා කියන ඔන්න ඔය නුවණ ඇති වෙච්ච තැනදී දිට්ඨියක් දෙන්නේ. එතෙක් දිට්ටි ඒකමයි ඉන්නේ. එතකොට එහෙනම් සම්පූර්ණයෙන්ම අර අනුගත වීම, දහමට නැමීම, මෙන්න මේක තමයි ප්‍රධානම කාරණාව. ඒ කියන්නේ ජීවිතයේ එදෙන සියලු දේ නිස්සාර බවත් එකයි ඒ දහමට ඒ විදිහට නැමෙන්නේ. නැමෙන තැනදී අපේ ජීවිතයේ එදෙන කරුණු එක කිසිදු දෙයක් එක ගැළපීමක් හෝ අනුගත වීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි දිට්ටි ප්‍රහාණය වෙන විදිහ. ස්වාමිනාසරේ අනිත්‍යතාවය පැහැදිලි කරද්දී අර යමක් හඟීද එන්න එය අන්‍යයි කියලා පැහැදිලි කරන්නේ ස්වාමිනාස. එතන ඒ උතුර කියන්නේ
අර අභ්‍යන්තර බාහිර හීන ළඟ දුර කියන ඒ 11 ආකාරයෙන් ඒ කියන්නේ මිදී මෙදෙන ස්වභාවයක්ද සමිනවස? 11 ආකාරයෙන් මිදෙනවා කියන එක නේද? අපිට 11 ආකාරයක් තියෙනවානේ. අපි ඒකට 11 ඒ මොනවා හරි 11 ආකාරයේ කරුණක් එක තමයි යෙදීමක් වෙලා තියෙන්නේ. දැන් මේ කජ්ජෙනි සූත්‍රයේ අතීතයක් ගැන කියවා. දැන් ඔබතුමිය කතා කරපු කාරණාවේදී දෘෂ්ටියත් එක්ක ඕනනම් ඒක හීනද ප්‍රනීතද සියුම්ද ගොරෝසුද ආධ්‍යාත්මික මොකක් හරි ඒ යෙදුන විදිහක් තියෙනවානේ. මේ යෙදුන විදිහ. එතකොට ඒ යෙදුන විදිහ දැන් ඒ ධර්මයකට ඥානයකට යමු වෙන තියෙන්නේ ලෝකේ ඉන්න කෙනෙක් එක්කනේ. හැබැයි ඊතර වීමේ කුත්තින ඥානිය. එතකොට ලෝකේ ඉන්නවා කියලා ගැනීමක් ඉදලා තියෙනවනේ. තමා කියන කාරණාවක ඒ මැනීමත් එක්කනේ ඔය ඔය ඕන කාරණාවක් ඉදලා තියෙන්නේ. එතකොට එහෙනම් ඒ ඒ විදිහට යෙදුන කාරණාවේ ඉදලා තියෙන්නේ රූප වේදනාඤ්ඤ සංකාර විඥාන කියන කරුණු සාසව උපාදානීය වශයෙන්. සාසව උපාදානීය වශයෙන් යෙදිච්ච කාරණාව රූප වේදනා ආදී දේ හොයාගෙන යන තැනදී මොකද වෙන්නේ? ඒ ඥාණය ඇති වුණාට පස්සේ තමන්ට නෙමෙයි හම්බෙන්නේ. තමන්ට හම්බෙනවා නම් ආයෙත් හැංගීමන්නේ. ආයෙත් තමා කියලා ආයෙ ගෙනිල්ලන්නේ. එතකොට අර ඒ ඊතර මේකේ සම්පූර්ණයෙන් මේ ධර්මයේ තුල තියෙන ප්‍රධානම කාරණා තමයි විමුක්ති සාරා කියන එක. හරිය විමුක්තිය ලැබීම සාරා නෙමෙයි. තමන්ට අනාත්මයි කියලා හරි මම නෙවෙයි කියලා හරි අරකින් එතර වෙනවා කියලා හරි ලැබෙන්නේ නැහැ. ඒතකොට ලැබිලා නිකන් විමුක්තිය කියන එකේ අර්ථවන්විත භාවයක් නැහැ. විමුක්තිය කියන එකේ අර්ථවන්විත භාවයේ සැබෑවටම තියෙන බුදුරණාහි ධර්මයේ විතරයි. අනිත් ඒවා වගේ මොනවා හරි ආයේ ලැබෙනවා. එතකොට එහෙනම් අපි හිතමු මේ වගේ ඊතර වුණා කියලා අපට ලැබුණා කියලා ඉතින් ඒ ලැබෙනවා කියන එකට උනා ආයෙ ලැබෙන්නේ. එතකොට ඒක ප්‍රණීතයි. ප්‍රණීත ලැබීම. ඒකර අපි හිතමුකෝ දැන් සමා නෙවෙයි කියලා මෙතන සමා කියලා ගන්න එක වැරදි. මිහිම් මඤ්ඤණාවක් කියලා ගන්න එක මඤ්ඤණාවක්. මේක මේන් මාන්නිතා වෙනවා කියලා මේක තමයි ඇත්ත කියලා ලැබුණා කියන එක ප්‍රණීතයි. ආයෙත් එදිනා. එතකොට දැන් කොහෙන් ගත්තද එදිනවා? ඒකනේ බුදුරණවහන්සේ පෙන්නන්නේ අර ගද්දුළුබඩ සූත්‍රයේ දන්වැලකින් බල්ලෙක් කණුවක ගැට ගැහුවාට පස්සේ උට කොහොම හරි ලගින්න තියෙන ඒ කණුවට හරින වෙන කොහොමත් නෙමෙයි. ආයෙ ගිහිලා කරකලා එන්නේ පෙන්නම තමයි. ඒ වගේම බුදුරණස් පෙන්නනවානේ අශ්‍රෝමයක් 100කට පිළලා පෙරලා පළලා ඒකකට විදිනවට වඩා තීක්ෂණ බවක් වුණා කියලා මේ ආර්ය සත්‍ය නුනට. ඒ කියන්නේ ඒවා සම්පූර්ණ තාත්වික. ඒ කියන්නේ එච්චරට අපි මේක මේ ධර්මයේ පිළිබඳව තියෙන ඒ ප්‍රායෝගික වැඩපිළිවෙල හොඳ අවධානයෙන් බලන්න. නැත්තම් අපි ආයෙ කොහෙට හරි ගිහිලා ඍග ගන්නවා. අර බල්ලා අවුයි කියලා කොහේ හරි මේ දැනගත්තට පස්සේ ආයෙ කොහේ හරි ගිහිල්ලා හෙවණකට යනවා. හැබැයි ඒ දංගලත් එක බැඳිච්ච ස්වභාවයමයි තියෙන්නේ. එයාට මේ ප්‍රණීතයි. එච්චරයි වෙනස තියෙන්නේ. එතකොට අර අනාත්මයක් මෙතන තියෙන්නේ. මෙතන මඤ්ඤණාවක් කියන එක ඉක්මවල යනවා, අනිත්‍යතාවයට යනවා කියලා. නැත්තම් මේ අතීත මේවා ඔක්කොම 11 ආකාරي ඉක්මවනවා කියලා හරි අපට ඒක හරි කියලා ලැබීමක් ආවන ඒ ප්‍රණීත කියන නිර්වචනයක ලැබීම. 11 ආකාරي කියන එක අපි අර එක 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 සාපේක්ෂව විතරයි බැලුවේ. ප්‍රණීතය ලැබීම ප්‍රණීත ලැබීමක රූපන වේදනාඥ සංකාර විඥාන ක්‍රියාකාරීත්වය ආයෙත් ලැබගත්තාම එතකොට එහෙනම් ඒකයි මේකට ලොකු තීක්ෂණ බවක් වුණා තිස් විශාල තීක්ෂණ බවක් වුණා අසාමාන්‍ය තීක්ෂණ බවක් වුණා සාමාන්‍ය බවක් නෙමෙයි ඒ ඒ ඒ හැම පැත්තක් එකම අර විචක්ෂණශීලී බව යොමු වෙනකොට තමයි ඊතරවීම කියන කෘත්‍ය ප්‍රායෝගික වෙනවා මිසක් මට ලැබෙනවා නෙමෙයි. මොකද ඊතරවීම කෘත්‍යදී සමා කියලා නොලැබෙන බව යෙදෙන්නට ඕන මිසක් නොලැබෙන බව ලැබෙන්න බෑ. සමා කියලා නොලැබෙන බව ලැබෙනවා නම් ආයෙත් ලැබිලානේ. කාටද ඒක ලැබුනේ? සමා කියලා නොලැබෙන බව. තමාට ලැබුණා සමා කියලා නොලැබෙන බව. තමාට සමා කියලා නොලැබෙන බව ලැබුණා නම් සමා කියලා නොලැබිලා නෑ. ලැබිලා. එතකොට අපි 11 ආකාරي ඉක්මුණා කියලා ප්‍රණීත අපිට ඒක තමයි හරි කියලා හිතනවා නම් ප්‍රණීතත්වයකට යමු වෙනවා. සියුම් තත්ත්වයකට යමු වෙනවා. ඒ කියන්නේ කොහෙන් හරි ආයෙ ඍග ගන්නවා. ඉතින් ඔන්න ඔය ඍග ගැනීම නැති වෙන්නට ඕනේ.